මේ කතාව ඔක්කොම කරන්නේ මේ මහින්ද අමරවිර කියන ඇමතිවරයා යටතේ තමයි මේ කුෂිකාර්ම ඇමතිවරයා. හැබැයි අද වෙනකොට කිසිම සද්දපත්යක් නැහැ මැතිවරණ කම්ප්ලේන්ට් ටික කරනවා. ඈ මුන්ට ගහලා දාන්න ඕන. මේ වගේ උන්ට දාලා ගිනි තියන්න ඕනේ ලාම් තෙල් දාලා. කිසිම තෙත් ගතියන්නේ මුන් ඉතියට වැඩන්න රටේ බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් හඬක් නගන්නේ නැති ඇමතිවරු මොකටද මුන්? ඈ මුන් තමයි එදා ඉඳන් මේ රට විනාශ කරේ. ඈ මුන්ට ගහලා මරන්න ඕන මුත්ත පියවක. මේ වෙනකොට 2024 වර්ෂයේ යල්කන්නේ වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වෙලා තිනවා. අපේ මේ මහවැලි බී කලාපයේම ගත්තම මේ කොට්ටාස 8ම ගොවි සංවිධාන සියලුම කලාපවල මේ වෙනකොට වී ගොවි තැන ආරම්භ වෙලා තිනවා. අස්වනු නෙලීම මේ වෙනකොට කියන්න කනගාටුයි. තුට්ටු දෙකට තමා මේ වෙනකොට මේ ගොවියගේ වී ටික ගන්න මේ රජයේ මැදිහත් වීමක් නොවි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න වී මෝල් ප්‍රධාන වී මෝල් හිමියෝන් මේ කපටි කෛරාට් ටික වැඩ කරමින් මේ ගොවි ජනතාවගේ මේ අස්වනු නෙලීමේදී මේ වී ටික තුට්ටු දෙකට ගන්න මේ වෙනකොට කටයුතු කරලා තිනවා. ඉතින් අපි මේ වෙලාවේ මේ ජනතාව විදිහට මේ ඒකරාශි වෙලා අපි ගොවි ජනතාව විදිහට මේ රජයට බල කරලා අපි ඉල්ලීමක් කරනවා. රජයේ නිහඬව නිදාගෙන ඉන්නපා ජනාධිපතිවරයා නිදාගෙන ඉන්නපා. මේ වෙනකොට ගොවියා හිටියොත් තමයි මේ ගොවියා තමයි බත සපයන්නේ මේ රටේ සියලු ජනතාවට. ගොවියා හිටියොත් තමයි මේ සියලු දෙනාම මේ රටේ ජීවත් වෙන්නේ. ගොවියෝ 40,40,000කට වැඩිය ගොවි ජනතාවක් ඉන්නවා මේ ලංකාවේ. අපි ඉල්ලීමක් කරනවා අද පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි මේ කන්නේ මේ ආරම්භ කරේ මේ වී මාපියා එරෙහිව මේ ගොවි ජනතාව වෙනුවෙන් මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරපු මේ අරගලය අපි නවත්තන්නේ නැහැ. අපි ඉල්ලා සිටිනවා වෙනත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේම අනිකුත් දිස්ත්‍රික්කවල අපේ ගොවි නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේක දිගටම කරගෙන යන්න මේ අරගලය නවත්තන්න එපා. මේ පටන් ගැම්ම තමයි අපි පාරට බහිනවා. අපේ ගොවියට සාධාරණයක් කරන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් පාරට බහැලා මේ ගොවි ජනතාවගේ ඉල්ලීම් අපි දිනා ගන්න කටයුතු කරනවා. අපි ගොවි තැන කියන්නේ ඔබතුමා වී මිල සාධාරණ මිල දෙන්න අපිට සාධාරණ මිලක් දෙන්න කීරි සම්බා බල්ලට ගිහිල්ලාද තියෙන්නේ වැඩ කෙල්ලා තියෙන්නේ කීරි සම්බා කරුණා කෙල්ලා වී මිලක් දෙන්න වී මිලක් නොදී නම් මේ දියුල් දමනේ ගමට මේ ඡන්දෙ ඉල්ලන්න එන්න එපා කියලා මං ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.